සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතගත් ඇත කියන හිරු ප්‍රවෘත්තිය සමගින් මම මහේෂ් සේනාරත්න. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස් තල වෙත. චන්දපෙට්ටි සියල්ල මධ්‍යස්ථාන වෙත ලැබී අවසන්. ප්‍රතිපල ගැන සභාපතිගෙන් ඉඟියක්. අපි විශ්වාස කරනවා මේ දෙන්නම කියන විදියට අනිත් හැමදාම කලින් මාතර දෙන්න පුළුවන් වේවි කියලා. 1,62,63,885 දිනක් ඡන්දයට සුදුසුකම් ලැබයි. අපේක්ෂකින් 7,452 දිනක් තරග බිමේ. පොලිසියේ 82,000ක් මැතිවරණ රාජකාරී අරඹයි. ගිනියාවි දෙකක් දීලා දෙනවා හැම මධ්‍යස්ථානයකටම අවම වශයෙන් අවශ්‍ය විය හැකි සාධාරණ බලය පාවිච්චි කරන්න කියලා තමයි නීතිය කියලා දෙන්නේ. ඒක අවශ්‍යතාවය වැඩි දැපීම නම් වැඩි දියන්න පුළුවන්. අභිනව පාර්ලිමේන්තු රැස්වීම අගෝස්තු 20 වෙනිදා. අතරංගුඩගත් සම්පායෝට පොලිසියේදී ලැබුණු සංග්‍රහයක් ගැන අධිකරණයේදී හෙළිවෙයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා පැවැත්වෙනවා. දෙවෙනිපුරා මධ්‍යස්ථාන 12,985 කදී ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී සිටින ඡන්දදායකින් සංඛ්‍යාව 1,62,00,000කට අධිකයි. मंत्री हेट पेरवरु हतट आरंभ वन चंद विमसीम मध्यस्थान दोलस दहस नवस्यासु पहक दीसे दुखेरनवा मेवर महमतिवरने दी चंदे दी मसंदहा सुदसुकम लबा एती चंद दायकीन गणन 1,62,63,885 पहक इन वैडिम पिरिसा गंपा दिश्रुक्केन वार्ता वनातर एम संख्याव 10,85,964 කොළඹ දිස්ත්‍රික්කෙන් චන්දදායකයන් 10,09,209 සුදුසුකම් ලබා ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කෙන් චන්දදායකයන් 13,48,787 දෙනෙක්ද මහනුවර දිස්ත්‍රික්කෙන් 11,29,100 දෙනෙකුද සුදුසුකම් ලබා සිටිනවා. අඩුම චන්දදායකින් ගණනක් වන්නේ මැතිවරණ දිස්ත්‍රික්කෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 287,024ක්. මෙවර මහමැතිවරණයේදී වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් තරඟවත් වෙන්නේ දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ සඳහායි. ඒ පිළිගත් දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධීන කණ්ඩායම් 34ක් ලෙස සමස්ත කණ්ඩායම් 54ක්. ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ එකතුව 19ක් ලෙස අඩුම කණ්ඩායම් පිරිසක් තරඟව දෙන දිස්ත්‍රික්ක ලෙස හම්බන්තොට, පොළොන්නරුව, කෑගල්ල සහ මොනරාගල දිස්ත්‍රික්ක සටහන් වී තිබෙනවා. ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඡන්ද විමසීමට පසු දින එනම් අගෝස්තු 6 වනදා උදෑසන 7ට සහ 8ට ඒ ඒ දිස්ත්‍රික්කයන්හිදී ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් කටයුතු සම්පාදනය කර ඇති අතර අදාළ ගණනය කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 77කදී සිදු කිරීමට නියමිතයි. රට තුළ පවතින COVID-19 තත්ත්වය හැමුවේ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙවර මැතිවරණයේ පැවැත්වෙන අතර ඡන්ද මධ්‍යස්ථාන විශ්වවිද්‍යාලයේ කිරීමේ කටයුතු ඊයේ සහ අද සිදු කෙරුණා. මෙවර මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 69,000ක් අනුයුක්ත කර සිටිනවා. පොලිස් නිලධාරීන් 61,078 දෙනෙකුත් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 3,145 දෙනෙකුත් රාජ්‍ය බුද්ධි නිලධාරීන් 1,433කුත් කොට්ටාස බුද්ධි නිලධාරීන් 935කුත් විශේෂ කාර්යාංශ නිලධාරීන් 1,926කුත් නිලධාරීන් 2,824 දෙනෙක් මැතිවර රාජකාරිය සඳහා දායකත්වය දක්වනවා. සිවිල් ආරක්ෂක බලකාය නිලධාරීන් 10,750ක් සමගම නිලධාරීන් 82,091ක් දැනට මැතිවරණ රාජකාරිය සඳහා සම්පූර්ණයෙන්ම යොදවලා තියෙනවා. මේ අතර ප්‍රදේශ කිහිපයක අනවසර මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සහ පෝස්ටර් ඉවත් කිරීමට පොලිසිය ඊයේ රාත්‍රියේ කටයුතු කරනු ලැබුවා. සුවිශේෂී සිදුවීම් කිසිවක් වාර්තා වෙලා නැහැ. ඊයේ බේරුවල ප්‍රදේශයේ පමණක් රාත්‍රී කාලයේදී මුදලට ඡන්ද කාඩ්පත් එකතු කිරීම සඳහා යෙදිච්ච පුද්ගලයන් දෙන්නෙක් ඔවුන්ගේ මෝටර් රථය සමග ගම්වාසීන් විසිකවලා බාර දීලා තිනවා. තවත් පුද්ගලයන් දෙදෙනෙක් පලා ගිහින් තිනවා. ඒ අය කවුද කියන එක සම්බන්ධව පොලිස් විමර්ශනවලදී අනාවරණය වෙලා තිනවා. ඒ අය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. අදාළ සැකකරුවන් මහමැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා රුපියල් 5000 බැගින් මිලට ගැනීමට කටයුතු කර තිබුණා. සිද්ධියට සම්බන්ධ එක් අයෙකු පැවති යහපාලන ආණ්ඩුව සමයේ රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවේ හිටපු සභා
සභාපති මොහොමඩ් රූමි බවට මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදුහෙන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ හතරවන සැකකරුයි. මේ අතර දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා ගමන්ගත් කැබ්‍රතයට හිඟුරාන හන්දිය ප්‍රදේශයේදී අදාළ යොම පහර දීමක් සිදුව තිබෙනවා. දේශපාලන පක්ෂයක ආධාරකරුවන් පිරිසක් සිදු කළ අදාළ පහර දීම හේතුවෙන් ඔහු අම්පාර මහරෝහලට තුරත් කෙරුණා. මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මේ දක්වා සමස්ත අපරාධමය පැමිණිලි 93ක් වාර්තා වෙලා තියෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 283ක් සමග සමස්ත මැතිවරණ පැමිණිලි 376ක් වාර්තා වෙලා තියෙනවා. මේ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ආධාරකරුවන් 455 දෙනෙක් සමග 462 දෙනෙකු අත්අඩංගුවටගෙන ඔවුන්ට එරෙහිව මැතිවරණ නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී. වාහන 140ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. රජයේ වාහන 3ක් ඇතුළු. ඊයේ දිනේදී වාර්තා වුණා බේරුවල ප්‍රදේශයේදී එක සිද්ධියක් ඊට අදාළව බේරුවල පොලිස් ස්ථානය මගින් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනවා. මැතිවරණ පනතට පටහැනිව මුද්‍රණය කරන ලද පෝස්ටර් තොගයක්, නිල ඡන්ද දැන්වීම පත්‍රිකා මිලදී ගැනීම සඳහා භාවිතා කළ රුපියල් 5000 නෝටු දෙකක් සහ කාර් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙවැනි කැමරා ලබා දීලා තිබෙනවා නිලධාරීන්ට. ඒ කැමරා අපි භාවිතා කරනවා නීති විරෝධී ක්‍රියාකාරකම් වීඩියෝගත කරන්න. ඒවා අධිකරණයට සාක්ෂිත් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ඒ වීඩියෝ දර්ශන. මෙවැනි ක්‍රියාකාරකම් වල දෙන්න එපා. එහෙම වුණොත් අපිට සිද්ධ වෙනවා අත්අඩංගුවට ගන්න. කලබලයක් ඇතුණොත් වෙඩි තියන්න කියලා ගිනියාවි දෙකක් දීලා දෙනවා. හැම මධ්‍යස්ථානයකටම අවම වශයෙන් අවශ්‍ය විය හැකි සාධාරණ බලය පාවිච්චි කරන්න කියලා තමයි නීතිය කියලා තියෙන්නේ. ඒ අවශ්‍යතාවය වෙඩි තැබීම නම් වෙඩි තියන්න පුළුවන්. මේ අතර මැතිවරණ සූදානම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන ෆෙඩරල් සංවිධානයේද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. සමාජ මාධ්‍ය දිගින් දිගටම මැතිවරණ නීති නොසලකමින් ප්‍රචාර කටයුතු යෙදෙන බව අපිට නිරීක්ෂණය වෙලා තිබෙනවා. පෙරේදා මධ්‍යම රාත්‍රී 12 සිට අද උදෑසන 9 දක්වා කාලය තුළ සිදුවීම් 3216ක් අපිට වාර්තා වුණා. අපි සෑම පැයකට වරක් මේ පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කරනවා. ඒ හරහා Facebook ආයතනයෙන් මේවා ඉවත් කරන්න කටයුතු කළා තියෙනවා. හෙට පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ සඳහා ඡන්ද පොළවෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද උදෑසන ආරම්භ වුණා. මේ දිවින පුරා එම කටයුතු සිදු වූ ආකාරයයි. දවසේ පුවත කොළඹ දිස්ත්‍රික් කේලියා පදිංචි ඡන්දදායකින් 10,09,209 දෙනෙකු වෙනුවෙන් පිහිටුව ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 1178ක්. කොළඹ රාජකීය විද්‍යාලය, DS01 විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලයේ පිහිටුව ඇති ඡන්ද ගණන කිරීමේ මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ වුණා. හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්දදායකයන් 1,62,63,000කට අධික පිරිසක් ඡන්ද මධ්‍යස්ථාන 12,985කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි. අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යන ආකාරය තමයි ඔබ මේ දකින්නේ. මම රැඳ සිටින්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ ආසන්නයේ. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ඡන්ද මධ්‍යස්ථාන 1,178 සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම මේ ආකාරයට කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය සහ DS01 විද්‍යාලය කේන්ද්‍ර කරගෙනමින් සිද්ධ වෙනවා. මේ ආකාරයට දිවින පුරා පිහිටි මධ්‍යස්ථාන 71කදී ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. මේ සියලුම දේවල් පොලිසිය ආරක්ෂාව මැදියේ වගේම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්ට අනුකූලව සිද්ධ වෙන ආකාරය අපට දක්නට ලැබෙනවා. මේ සියලු අපි කටයුතු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවමගේ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දීලා තියෙන උපදෙස් අනුගමනය කරමින් තමයි. පෙරවරු 8 යොමු කිදී මේ වෙනකොට සිද්ධ වෙනවා. ඔවුන් මේ පරීක්ෂා කිරීම බාර ගැනීම සිදු කළා. පොලිස් නිලධාරීන් සමග බස් රථ සහ ඔවුන්ගේ අනිකුත් රථ සඳහා යොමු කිරීම සිද්ධ කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 1188කදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුසුකම් ලබා ඇති චන්දදායකින් සංඛ්‍යාව 1,085,964ක්. එම මධ්‍යස්ථානවලට අදාළ ඡන්ද පෙට්ටි අදාළ නිලධාරීන් සමග පිටත් කර හැරීමේ කටයුතු අද උදෑසන සිදු කරුණේ මේ ආකාරයෙන්. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වන පත්තල ගෙදර සීන අධ්‍යාපන විද්‍යාපීඨයේ වෙත පැමිණ මැතිවරණ කටයුතු වල සූදානම මෙලෙස නිරීක්ෂණය කළා. කළුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව 972,319ක්. දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 656ක් සඳහා අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම පස්දුම්රට අධ්‍යාපන විද්‍යාපීඨයේදී සිදු කෙරුණා.
අද පෙරවරු 7 සිට අපේ දිස්ත්‍රික්කයේ චන්ද ප්‍රදේශ 8 වෙනිමින් අද 656 වෙනිමින් අදාළ නිකුත් කිරීම කටයුතු අපි ආරම්භ කිරීමක් කළා. චන්ද මණ්ඩලයන් 656 වෙනිමින් අපි නිලධාරී 9000කට ආසන සංඛ්‍යාවක් යොදවලා තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ චන්ද මධ්‍යස්ථාන 890කට අදාළ චන්ද පෙටි නිකුත් කිරීම පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාලය සමූපකාර විද්‍යාලය සහ පොල්ගොල්ල අධ්‍යාපන විද්‍යාපීඨය යන ස්ථානවලින් අද පෙරවරු 7ට පමණ ආරම්භ වුණා. ඒ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි චන්දදායකින් 11,29,100ක් වෙනුවෙන් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මෙම ස්ථානයේ විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමයි චන්ද පෙට්ටි නිකුත් කිරීම සිද්ධ වෙන්නේ. ඒ වගේම විශේෂ ආරක්ෂාවක් මෙම ස්ථානයේ යොදවා තිබෙනවා. විශේෂ සිදුවීම් කිසිවක් වාර්තා වී නැති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් කිස්ස කරුරත් මහතා සඳහන් කළා. මාතලේ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 325කදී චන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබී චන්දදායකින් සංඛ්‍යාව 4,07,569ක්. එම චන්ද මධ්‍යස්ථානවලට අදාළ චන්ද පෙට්ටි නිකුත් කරුනේ ක්‍රිස්තුදේව විද්‍යාලය සහ සංගවිතා විද්‍යාලය සිටයි. නූර්ලි දිස්ත්‍රික්කයේ ලියාපදිංචි චන්දදායකින් 577,717 දෙනෙක් වෙනුවෙන් පිහිටුව ඇති චන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 498. එම මධ්‍යස්ථානවලට අදාළ චන්ද පෙට්ටි නූර්ලිය ගම්නී ජාතික පාසල ක්‍රිස්තු විද්‍යාලය සහ කාර්මික විද්‍යාලයේදී නිකුත් කරුණා. අද දින දින කාලමුර තත්ත්වය නුවරළියේ ඉතරක් නමත් නැහැ. මේ දින සිටම දැනෙන වර්ෂාව සහ අතිශිෂ්ටක මේ ප්‍රදේශයේ පතුන නිරෝ කෙසේ වෙතත් ආපදා තත්ත්වය ශීතයක් දැනටම ස්වභාවය වෙලා තිබෙනවා. මේ තත්ත්වයන් කෙසේ වෙතත් අපි අද දින දහවල් වෙනකොට සියලු සම්බන්ධ ස්ථානවලට මේ සිටම් දිස්ත්‍රික්කයන් ප්‍රතිං සහ අදාළ විදුලේකන යැවීමට සීලපට සූදානම් කරනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ 867,709ක් චන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. ඔවුන් සඳහා ස්ථාපිත චන්ද මධ්‍යස්ථාන 712ක් සඳහා චන්ද පෙට්ටි නිකුත් කිරීම ගාල්ල ශාන්ත ඇලෝෂස් විද්‍යාලයේදී හා සවුත්ලට් බාලිකා විද්‍යාලයේදී සිදු කෙරුණා. මේ අතර ගාල්ල උඩුගම ප්‍රදේශයට චන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක හියාරය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථය ගැටී අනතුරු ඉලක්ක පතිබෙනවා. විරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක් වේගය පාලනය කරගෙන ඉදිරියට හැරෙව මෝටර රථය ගැටී පසුව බස් රථයද ගැටී අනතුරු සිදුවන ආකාරය මෙලෙස CCTV කැමරා පද්ධතියක සටහන් වෙ තිබුණා. කෙසේ වෙතත් චන්ද පෙට්ටි ප්‍රවාහනය බාධාවකින් තොරව සිදු කර තිබෙනවා. මේ මාතර දිස්ත්‍රික්කයේ චන්ද මධ්‍යස්ථාන වෙත චන්ද පෙට්ටි ප්‍රවාහනය අද පෙරවරුවේ සිදු කෙරුණු ආකාරයයි. මාතර දිස්ත්‍රික්කයේ චන්ද කොට්ටාස 7 තුල චන්ද මධ්‍යස්ථාන 471ක් ස්ථාපිත කර තිබෙනවා. ඉතින් ඒ චන්ද මධ්‍යස්ථාන වෙත චන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුවන්නේ මාතර රාහුල විද්‍යාලය, සුජාතා විද්‍යාලය සහ මා මේ රැඳී සිටින මාතර මධ්‍ය මහාවිද්‍යාලය පිටුවා තිබෙන ප්‍රධාන ගණනය කිරීමේ මධ්‍යස්ථානවල සිට. ඉතින් ඔබ මේ දකින්නේ චන්ද පෙට්ටි චන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට සියලු කටයුතු සූදානම් වන ආකාරයයි. එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි චන්දදායකින් සංඛ්‍යාව 6,59,587ක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ චන්ද පෙට්ටි නිකුත් කිරීම සහ නිලධාරීන් පිරත් කිරීමේ කටයුතු සිදු කරුණේ සුජී ජාතික පාසලේදී. මෙවර චන්දය ප්‍රකාශ කිරීම සඳහා චන්දදායකින් 493,192ක් සුදුසුකම් ලබා සිටින අතර ඒ සඳහා චන්ද මධ්‍යස්ථාන 414ක් සූදානම් කර තිබෙනවා. යාපනයේ මැතිවරණ දිස්ත්‍රික්කයේ චන්ද මධ්‍යස්ථාන සඳහා චන්ද පෙට්ටි නිකුත් කිරීම සිදු කරුණේ යාපනයේ මධ්‍ය මහාවිද්‍යාලයේදී. දිස්ත්‍රික්කයේ ලියාපදිංචි චන්දදායකින් සංඛ්‍යාව 571,848ක්. වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි චන්දදායකින් සංඛ්‍යාව 284,024ක්. දිස්ත්‍රික්කයේ චන්ද මධ්‍යස්ථාන 353ක් සඳහා අදාළ චන්ද පෙට්ටි නිකුත් කිරීම අද පෙරවරුවේ සිට සිදු කෙරුණා. මඩකලපුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි චන්දදායකින් සංඛ්‍යාව 409,808ක්. දිස්ත්‍රික්කයේ චන්ද මධ්‍යස්ථාන 428ක් සඳහා අදාළ චන්ද පෙට්ටි නිකුත් කිරීමේ මේ ආකාරයෙන්. දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ 513,979 දෙනෙකු චන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. චන්ද මධ්‍යස්ථාන 525ක චන්ද විමසීමට අදාළ චන්ද පෙට්ටි අදාළ නිලධාරීන් සමග පිටත් කර හැරීමේ කටයුතු සිදු කරුනේ අම්පාර හාඩි තාක්ෂණ විද්‍යාලයේදී. විශේෂයෙන්ම මෙම චන්ද මධ්‍යස්ථාන සහ හෙට පැවැත්වෙන චන්දය සඳහා නිලධාරීන් 6000ක් පමණ යෙදවීමට කටයුතු කර තිබෙනවා. චන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා නිලධාරීන් 2000ක් යොදා ඇති බව තමයි දිසාපතිවරයා අපිත් සමග සඳහන් කළේ. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සඳහා මෙවර චන්දය ප්‍රකාශ කිරීමට චන්දදායකින් 288,868 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. එම චන්දදායකින් සඳහා චන්ද මධ්‍යස්ථාන 307ක් සූදානම් කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙවර චන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති පුද්ගලින් සංඛ්‍යාව 13,48,787ක්. ඊට අදාළ චන්ද පෙට්ටි නිකුත් කිරීම අද පෙරවරුවේ සිදු කරුණේ මේ ආකාරයෙන්. හෙට උදෑසන ආරම්භ වීමට නියමිත චන්ද විමසීමේ කටයුතු සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොයි වගේ සූදානම්ක්ද පවතින්නේ? අපේ කාර්ය මණ්ඩලය චන්ද මධ්‍යස්ථානයේ වාර්තා කරලා අවසන් මේ වෙන විටත් සෞඛ්‍ය අන්තර්බාධීලා තියෙන
උපදේශයට අනුකූලව අපි ඊගම ඡන්ද මධ්‍යස්ථාන සකස් කරලා තියෙනවා. ඒ අනුව හෙට උදෑසන ඡන්ද විමසීම ආරම්භයේ සිටම ඡන්ද දායකින්ගේ හැසිරීම සහ මැතිවරණ තොරතුරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින ඔබට සමීප කරන්නට අප සූදානම්. පුත්තලම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකින් සංඛ්‍යාව 614370ක්. එම ඡන්ද දායකින් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 421ක් සූදානම් කර තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 693634. මධ්‍යස්ථාන 634ක ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙටි නිකුත් කිරීම සිදු කරුණේ අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයේදී. පොළොන්නරුව රාජකීය මධ්‍ය මහාවිද්‍යාලයේදී ඡන්ද මධ්‍යස්ථාන 288කට අදාළ ඡන්ද පෙටි නිකුත් කිරීමේ කටයුතු අද පෙරරුවේ මෙලෙස ආරම්භ වුණා. මෙවර මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි වී සිටින ඡන්දදායකින් සංඛ්‍යාව 331109ක්. COVID-19 රෝගීන් වාර්තා වීම හේතුවෙන් පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව ඡන්ද පත්‍රිකා ගණන් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ අනුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ග්‍රාමසේව වසම් 28ක ඡන්ද මධ්‍යස්ථාන 28කදී ප්‍රකාශ කරන ඡන්ද පත්‍රිකා බහලුව පෙට්ටි ප්‍රථමයෙන් රැගෙන එන්නේ කුලස්තිගම විජිත ප්‍රාථමික විද්‍යාලයටයි. මෙතනට ගියන සියලුම ඡන්ද පත්‍රිකා නැවත ගෙනියන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන මැතිවරණ ලේකම් කාර්යාලයට. එතනදී තමයි විශේෂ කුටියක් තුළදී මේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තුල ක්‍රියාත්මක වන සියලුම ඡන්ද පත්‍රිකා ගණන් කිරීමකට ලක් කරන්නේ. බදුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකින් 668166 දෙනෙකු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 523ක් පිහිටුවා තිබෙනවා. ඊට අදාළ ඡන්ද පෙට්ටි අදාළ නිලධාරීන් සමග පිටත් කර හැරීමේ කටයුතු සිදු කරුණේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේදී සහ බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේදී. මොනරාකල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව 372155ක්. දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 383ක් සඳහා අදාළ ඡන්ද පෙටි නිකුත් කිරීම අද පෙරරුවේ සිදු කරුණේ මේ ආකාරයෙන්. රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් 877582 දෙනෙකු ඡන්ද මධ්‍යස්ථාන 634කදී හෙට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී සිටිනවා. ඊට අදාළ ඡන්ද පෙටි නිකුත් කිරීම අද සිදු කරුණේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තාක්ෂණ විද්‍යාලය සහ සුමන බාලිකා විද්‍යාලන ස්ථානවල පිහිටුවා ඇති මධ්‍යස්ථානවලින්. කෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි අදාළ නිලධාරීන් සමග පිටත් කර හැරීමේ කටයුතු කෑගල බාලිකා විද්‍යාලයේදී සහ සොරණජාන්ති විද්‍යාලයේදී සිදු කෙරුණා. ඊට දිනේ ඡන්ද මධ්‍යස්ථාන 575කදී ඡන්දය ප්‍රකාශ කිරීම කටයුතු කිරීමට නියමිතයි. ඡන්ද මධ්‍යස්ථානවල ඒ අදාළ සෞඛ්‍ය උපදෙස් නිරීක්ෂණය කිරීම සඳහා ආජන සෞඛ්‍ය පරීක්ෂක ගුරුසහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සේවය යොදවා තිබෙනවා. මේ අතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් පැවසුවේ මෙවර විට ඡන්ද මධ්‍යස්ථාන වෙත සියලු ඡන්ද පෙට්ටි ලැබී අවසන් බවයි. දවසේ පුවත කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. පැනේෂියා බැංකුව සැබවින්ම ශ්‍රී ලාංකේයයි. හෙට පැවැත්වෙන මහමැතිවරණයේ ඇති විශේෂත්වය ගැනත් ඡන්දපොලට යාමට පෙර ඔබ ඉටු කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් මොනවද කියලාත් ඊයේ අප ඔබව දැනුවත් කළා. ඡන්දපොල තුලදී සෞඛ්‍ය නිර්දේශ පිළිපදමින් නිවැරදිව ඡන්දය භාවිත කරන්නේ කොහොමද? අප ඒ ගැන අද විමසා බලමු. ඡන්දපොලට යන අතරතුර ඔබ දන්න කියන අය ඔබේ පැරණි මිතුරන් අතරමඟදී මුණ ගැහෙන්න පුළුවන්. හැබැයි මේක සතුටු සාමිචිය දෙන්න හොඳ වෙලාවක් නෙවෙයි. ඒක නිසා ඔබ පැමිණි කාර්ය හැකි ඉක්මනින් ඉටු කරගන්න මහන්සි ගන්න. ඡන්දපොල තුරට ගිය පසු පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන තමන්ගේ වාරයේ එනතෙක් ඉවසීමෙන් සිටින්න. ඒ සඳහා ඔබව හසුරුවන රජයේ නිලධාරීන්ගේ උපදෙස් ක්‍රියාත්මක කරන්න වග බලා ගන්න. ඡන්දපොලේ පළමු නිලධාරියා අසලට යාමට පෙර ඔබට ලැබෙන විෂබීජ නාශක දියරවලින් දෑත් පිරිසිදු කර ගැනීමෙන් පසුව ඔබේ අනන්‍යතාව මෙලෙස තහවුරු කළ හැකි. ඒ මොහොතේම මුහුණු ආවරණය පසෙකට කර ඔබේ මුහුණ පැහැදිලිව පෙනෙන්නට සැලැස්වීමත් අවශ්‍යයි. ඔබේ නම ලේඛනයේ ඇති බවට අදාළ නිලධාරියා හඬ නගා ප්‍රකාශ කරන අතර ඉන්පසුව ඡන්ද කාඩ්පත ඒ සඳහා වෙන් කර ඇති බඳුනට දමයි. පසුව නැවතත් විෂබීජ නාශක දියරවලින් දෑත් පිරිසිදු කර ගැනීමෙන් පසු එම ස්ථානයේ ඇති ටිෂු කරදාසියෙන් දෑත් වේලා ගැනීමට කටයුතු කරන්න. ඔබේ ඇඟිල්ලේ පාට තවරන්නේ ඉන්පසුවයි. තම ඇඟිලි අනෙකාගේ ඇඟිලිවලට ස්පර්ශ නොවනසේ තබාගත යුතු අතර ඔබට එලෙස ඇඟිල්ල ඔසවා තබාගත නොහැකි නම් එහි ඇති ටිෂු කරදාසියගෙන එය මේසේ මත දිගහැර ඒ මත අත තබා පාට තැවරීමට ඉඩ දෙන්න. පසුව එම ටිෂු කඩදාසිය ඔබ විසින්ම ඒ අසල ඇති බඳුනට දමන්න.
අනතුරුව ඡන්ද පත්‍රිකාව ඔබට ලැබෙන අතර ඔබේ අතේ ඇති පෑනින් ඡන්දය ලකුණු කර ඡන්ද පෙට්ටියට දමන්න. ඔබ පෑනක් රැගෙන නොගියොත් ඔබට විෂබීජ හරණය කළ පෑනක් පාවිච්චිය සඳහා ලබා දෙනවා. එම ස්ථානයෙන් බැහැරව යාමට පෙර ලැබෙන විෂබීජ හරණ දියර වලින් දැත් පිරිසිදු කර ගැනීමටද අමතක කරන්න එපා. චන්දපලෙන් නික්මලා යන ඔබ මිතුරන් සමග මාර්ගයේ කල්ලි ගහලා ඉන්නේ නැතිව හැකි ඉක්මනින් තමන්ගේ නිවස හෝ රාජකාරී ස්ථානය කරා යාමට කටයුතු කරන්න. ඒ වගේම තමයි නිවසට හෝ රාජකාරී ස්ථානයට ඇතුළු වීමට ප්‍රථම තමන්ගේ දෑත් සබන්්‍යදා පිරිසිදු කරගන්නත් අමතක කරන්න එපා. මොකද එය ඔබ වගේම ඔබේ ආදරණීයන් COVID-19 වෛරසයෙන් ඈත් කර තබාවි. දිවෙනි සියලු ඡන්ද මධ්‍යස්ථානවලදී සෞඛ්‍ය නිර්දේශය යටතේ හෙට උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. හිරු ප්‍රවෘත්ති සමග කළ විශේෂ සාකච්ඡාවකදී ඔහු පළමු නිල ඡන්ද ප්‍රතිඵලය ගැන ඉඟියක් ලබා දුන්නා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව. ඉතින් විශේෂයෙන්ම මේ මැතිවරණය ඡන්දදායකයාට ඒ වගේම අපේක්ෂකයන්ට වගේම නිලධාරීන්ටත් අලුත් අත්දැකීමක්. පෙරහුරු පවත්වලා මේ වන විට සියලු කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් ඒ සඳහා දැනගෙන ගැනීම සඳහා අපට මේ වෙලාවේ සම්බන්ධ වෙනවා මැතිවරණ කොමිසමේ සභාපතිතුමන්. මම දැන් මේ වෙලාවේ ඉන්නේ මාතර මැතිවරණ කාර්යාලයේ. මාත් එක්ක ඉන්නවා මාතර සහකාර මැතිවරණ කොමසාරිස් ක්‍රියාසනා. අපට උදව් වෙන අපේ හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස්. හරේ. මාතර දිස්ත්‍රික්කේ සියලුම කටයුතු දැන්ට සූදානම්. අද උදේමම ගම්පහ දිස්ත්‍රික්කේ බලන්න ගියා. ඒත් සියලුම කටයුතු සූදානම් අප වෙත ලැබිය දින වාර්තා අනුව හෙට පෙරවරු 7ට හරියටම මුළු ලංකාවේම ඡන්ද මධ්‍යස්ථාන 12985ම ඡන්ද විසීම ආරම්භ කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. අපි හොඳටම දන්නවා මේ සෞඛ්‍ය මාර්ග උපදේශය ක්‍රියාත්මක කරාම කිසිදු ආකාරයෙන් COVID-19 කිසිවෙකුටත් වැළඳෙන්නේ නැහැ. අපි දන්නවා අද සමාජය තුළ මෙය පැතිරිලා නැහැ. යන්තම් මො ආසාදනයට ලක් වෙන සැක තියෙන සියලු දෙනාම ඉන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල. ඒක නිසා ඡන්ද විසීමේදී කිසිදු ආකාරයක ගැටලුවක් නැහැ. අවශ්‍ය පූර්වෝපායන් සියල්ල අරගෙන තිනා සෞඛ්‍ය මාර්ග උපදේශ 100%ක්ම ක්‍රියාත්මක වෙන බව අපි දන්නවා. ඡන්ද විමසීමට පසු දින තමයි ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිද්ධ වෙන්නේ. මේ තත්ත්වයත් එක්ක බොහෝ දෙනා බලාපොරොත්තු වෙන ප්‍රශ්නේ පළමු ඡන්ද ප්‍රතිඵලය දෙන්න පුළුවන් වෙන්නේ කොයි වගේ වෙලාවටද? අපි විශ්වාස කරනවා මේ දෙන්නම කියන විදියට අනිත් හැමදාම කලින් මාතර දෙන්න පුළුවන් වෙයි කියලා. මම නම් හිතන්නේ වෙලාව දෙකම මාර වෙයි කියලා පළවෙනි ප්‍රතිඵලය දෙන්න ලංකාවෙම ප්‍රතිඵල දෙන්න අපි උත්සාහ කරනවා 6 වෙනිදා මධ්‍යම රාත්‍රිය වෙනකොට. කොහොමදත් 7 වෙනිදා උදේ 6ට පෙර අපට දෙන්න පුළුවන්. අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු මාස 20 වෙනිදා කැඳවීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු මාස 20 වෙනිදා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. පසුගිය පාර්ලිමේන්තුව 2020 මාර්තු 2 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරුණු අතර ඒ අනුව අප්‍රේල් මාසයේ 25 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදු කරන බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දැක්වුණේ අභිනව පාර්ලිමේන්තුව මැයි 14 වෙනිදා රැස් වන බවයි. කෙසේ වෙතත් COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් මහමැතිවරණය අගෝස්තු මාස 5 වෙනිදා පැවැත්වීමට දින නියම කෙරුණා. ඒ පසුගිය ජූනි මාස 10 වෙනිදා නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ පළමු වන අනු ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු මාස 20 වෙනිදා කැඳවන බවට ගැසට් නිවේදනයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.